मैक्स प्लैंक जर्मनी जीवात् श्रेष्ठ विद्यात्मिक मैक देश आकर्षणीय भवनिसा ये देश अहन यदल जर्मानुवाण सहन उनक्वा प्लैंक मे विधियाट यागे कार्यान पेहदलीकरण देश पावत्मीन यागे पौद्गलिक रियदुरात्क रटपुराम संचारे कला इतिन मे विधियाट प्लैंक एकम कथाव हेमदा महेनिक रियदुराटनम एतराम रीसुए ने मेनिसा बलानीन बैरिमतन रियदुरा प्लैंकेन मेहमे हुआ मट उबतुमागे कथाव सहन वतावक एहिल तियेनवा देन मट एक कटपाडम एनिसा मम मे पार कथाव करन्नद प्लैंक मे योजनावट कैमति वुना एया ईलंग कथाव करन्न रियदुराट इड दुन्ना එහෙම ඉඳදීලා දේශනේ ඉදිරිපෙළ අසනක ඉඳගෙන හිටියා. හරියටම කිව්වොත් දේශනේ පවත්වන කෙනාගේ රියදුරා විදියට. දැන් ඇත්තම රියදුරා මැක්ස් ප්ලැන්ක් විදියට කතාව කරන්න පටන් ගත්තා. ඒ වගේම බොහොම සාර්ථක විදියට මෙයා කතාව කරගෙන ගියා. කොහොම වුණත් කතාව අවසානයේදී දේශනේ අහගෙන හිටපු කෙනෙක් මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔන්න දැන් තමයි රියදුරාට තරු පෙරුණේ. අයියෝ, ඔක බොහොම සොළු ප්‍රශ්නයක්නේ. මගේ රියදුරා වුණත් ඔකට උත්තරේ කියයි. අපි එයාගෙන් අහලා බලමු. ඇත්තම ප්ලැන්ක් දේශනේ කටපාඩම් වුණු නිසා රියදුරා හිතුවේ එයාත් ප්ලැන්ක් දන්න හැම දෙයක්ම දැන් දන්නවා කියලා. කොහොම වුණත් එයා දැනගෙන හිටියේ දේශනේ වචන ටික පමණයි. එහෙම නැත්නම් මේ ගැන මතුපිට දැනුමක් පමණයි. ගැඹුරු දැනුමක් නෙවෙයි. ඇත්තම මේ කතාව 2007 වර්ෂයේදී ඇමරිකාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් සහ ආයෝජකයෙක් වන චාලි මන්ගර් විසින් විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයකදී කිව්ව මනක් කල්පිත කතාවක්. කොහොම වුණත් මේකෙන් දෙන පණිවිඩය නිසාම මේ කතාව ගොඩක් ජනප්‍රිය වුණා. ඇත්තටම අපිත් මොකක් හරි පාඩමක් ඉගෙන ගත්තාම සමහර වෙලාවට අපිට හිතෙනවා ඒක දැන් හොඳටම පුළුවන් පාඩම හොඳට තේරුණා කියලා. මෙහෙම හිතාගෙන ඉද්දී සමහර විට මේක නොතේරුණු යාළුවෙක් ඇවිල්ලා ඇහුවොත් මේ ගැන කියලා දෙන්න කියලා ඔන්න එකපාරටම අපිට තේරුම් යනවා ඒක කියලා දෙන්න තරම් අපිට දැනුමක් නැහැ කියලා. සමහරු කියනවා Tamanta හොඳට පාඩම තේරෙනවා හැබැයි ඒක තව කෙනෙක්ට කියලා දෙන්න තේරෙන්නේ නැහැ කියලා. මම දැකලා තියෙනවා සමහරු කියනවා ඊළඟට භෞතික විද්‍යාවේ සමහර පාඩම් වල සිද්ධාන්ත කොටස් තේරෙනවා හැබැයි ප්‍රශ්න කරන්න බෑ කියලා. ඇත්තම මෙහෙම කියන හැමෝටම මේ කියන පාඩම හරියටම අවබෝධ වෙලා නැහැ. ඒ අයට මේ දේවල් ගැන නොගැඹුරු නැත්නම් මතුපිට දැනුමක් විතරයි තියෙන්නේ. ඒ නිසාම තමයි තවත් කෙනෙකුට Taman තේරුම් ගත්ත දේ කියලා දෙන්න බැරි වෙන්නේ. ඒ වගේම පාඩමට අදාළ ප්‍රශ්න කරන්න නොහැකි වෙන්නේ. එතකොට කොහොමද යම් දෙයක් ගැන ගැඹුරු දැනුමක් හදාගන්නේ? කොහොමද මොකක් හරි දෙයක් ගොඩක්කල් මතක තියෙන විදියට ඉක්මනින් ඉගෙන ගන්නෙ? ඒ ගැන ෆයින්මන් තාක්ෂණික ක්‍රමවේදය කියන සංකල්පයෙන් විස්තර වෙනවා. අද ඒ ගැන කතා කරමු. මේ විදිහේ එදිනදා අවශ්‍ය වෙන දේවල් ගැන විශේෂයෙන්ම විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුළත් වීඩියෝ මම මේ channel එකෙන් අරගෙන එනවා. ඉස්සරහටත් මේ විදිහේ වීඩියෝ බලන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක එබුවොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන ඔයාලට දැනගන්න පුළුවන්. රිචඩ් ෆිලිප්ස් ෆයින්මන් කියන්නේ ඇමරිකාවේ ජීවත් වුණු Nobel ත්‍යාගලාභී භෞතික විද්‍යාත්මයෙක්. ගැඹුරු භෞතික විද්‍යා සංකල්ප සරලව පැහැදිලි කරන්න මොහුට සුවිශේෂී හැකියාවක් තිබුණා. එනිසා මොහුට ශ්‍රේෂ්ඨ පැහැදිලි කරන්නා ලෙස නමකුත් පට බැඳලා තිබුණා. මෙවැනි පසුබිමකින් තමයි ෆයින්මන් තාක්ෂණික ක්‍රමවේදය බිහි වෙන්නේ. ඕනම දෙයක් හොඳින් සහ ඉක්මනින් තේරුම් ගන්න සහ මතක තියාගන්න මේ ක්‍රමවේදය යොදා ගන්න පුළුවන්. මේ ක්‍රමවේදය පියවර විදියට මෙහෙම දක්වන්න පුළුවන්. අංක 1 ඉගෙනීමට අවශ්‍ය දේ හඳුනා ගැනීම. මේ පියවරේදී කරන්න තියෙන්නේ පාඩම කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව මොකක්ද කියන එක හිස්කොලයක් අරන් එහි ඉහළින්ම ලියා ගන්න එක. අංක 2 මේ පිළිබඳව තමන් සතු දැනුම පිරික්සීම. මේකෙදි කරන්න තියෙන්නේ මේ වගේ දෙයක්. ඔයා ඉගෙනගත්ත මාතෘකාව ගැන මේ ගැන මුකුත් නොදන්න කෙනෙකුට කියලා දෙනවා කියලා හිතන්න. ඒ කියුවේ මේ පාඩම ඔයත් එක්ක ඉගෙනගත්තු වාගේ යාළුවෙක්ට නෙවෙයි. මේ ගැන වගේම මේ සම්බන්ධ මොනවත් නොදන්න පොඩි ළමයෙක්ට මේ ගැන කියලා දෙනවා කියලා හිතලා ඔයා දැනට මේ ගැන දන්න මේ ගැන මතක දේවල් කොලේ ලියන්න. අංක 3 අලුත් දැනුම අත්පත් කර ගැනීම. මේ විදිහට මාතෘකාව ගැන දන්න දේවල් ලියාගෙන යද්දී ඔයාට තේරෙනවා සමහර දේවල් මතක නැහැ කියලා. එතකොට කරන්න තියෙන්නේ මේ ගැන ලියපු සටහන් ආපහු පරීක්ෂා කරන එක. නැත්නම් මේක ඉගෙනගත්ත පොත ආපහු පාරක් බලන එක. මේ විදිහට මේ පාඩම කෙනෙක්ට පැහැදිලිව පැහැදිලි කරන්න පුළුවන් වෙන තරමට ඒ ගැන තේරුම් ගන්න ඔයාට සිද්ධ වෙනවා. අංක 4 නව දැනුම සටහනට එක් කර ගැනීම සහ ඒ පිළිබඳ අවබෝධය පිරික්සීම. කලින් පියවරෙන් අලුතෙන් එකතු වුණු දැනුම මේ පියවරේදී ඔයාට පුළුවන් ඔයාගේ සටහනට එකතු කරගන්න. මේකදී සටහන් යොදන එක එක ක්‍රම යොදා ගන්න පුළුවන්. අංක 5 මතකය ආවර්ජනය කිරීම. මේකදී කරන්න තියෙන්නේ ඔයා සටහන් කරගත්ත දේවල් ආපහු මතක් කරගන්න එක. මේ දේවල් කටු සටහනක් විදියට ආපහු කොලේක ලියන්න ඔයාට පුළුවන්. හැබැයි මේ මුල් සටහන බලන්නේ නැතුව. මේ විදියට ලියන දේවල් අමතක නම් ආපහු 3 සහ 5 පියවරවල් ඔයාට අනුගමනය කරන්න පුළුවන්. ඇත්තරම මේ සංකල්පය ප්‍රායෝගික යම් යම් වෙනස්කම් සහිතව භාවිතයට යොදා ගන්න පුළුවන්.
ඔයාට පුළුවන් ඔයා අලුතෙන් ඉගෙනගත්ත දෙයක් ඉගෙන නොතේරුණු ඔයාගේ යාළුවෙකුට කියලා දෙන්න. එහෙම කියලා දෙද්දි මේ ගැන ඔයාට අහුන වෙන ඔයාට නොතේරුණු කොටස් මොනවද කියලා ඔයාට ඉබේටම තේරුම් යනවා. ඉගෙන ඔයාගේ සටහන් පොතෙන් පරීක්ෂා කරලා ආපහු සරයක් මේ ගැන යාළුවාට කියලා දෙන්න ඔයාට පුළුවන්. මේ විදිහට කියලා දෙන්න යාළුවෙක් නැතත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතින් මවාගෙන මේ ගැන එයාට පැහැදිලි කරන්න ඔයාට පුළුවන්. එහෙම කළත් බොහොම ලේසියෙන්ම මේ ගැන තමන්ට නොතේරුණු කරුණු හඳුනා ගන්න ඔයාට පුළුවන්. මේ විදිහට නොතේරුණු කරුණු සොයා ගැනීම සහ ඒ කරුණු ගැන නැවත වරක් සටහන පරීක්ෂා කිරීම තමයි මේ ක්‍රමවේදයේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදය සහ මේ වීඩියෝ එක ගැන ඔයා මොනවද හිතන්නේ? ඔයාගේ අදහස් සහ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට පහලින් දාන්න. මේ විදිහේ ඉගෙනීම සහ අනිකුත් දේවල් වල සාර්ථකත්වය වෙනුවෙන් යොදාගත හැකි විද්‍යාත්මක සංකල්පයන් ගැන මම කලින් දාපු හැම වීඩියෝ එකක්ම මේ ප්ලේලිස්ට් එකෙන් ඔයාට බලන්න පුළුවන්. වීඩියෝ එකේ නම මොනවා හරි අලුත් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් කෙනෙක් මේ දේවල් දැනගත්තොත් හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ විදිහේ වීඩියෝ වගේම විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුළත් වීඩියෝ මම මේ channel එකෙන් අරගෙන එනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක එබුවොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ වෙලාවෙම notification එකකින් ඒ ගැන දැනගන්න ලැබෙයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.